නැවතත් දේශීය පුවත්. හම්බන්තොට වරාය ව්‍යාපෘතියට සමගාමීව එම ප්‍රදේශය කාර්මික පුරවරයක් බවට පත්කරන බව අගාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එසඳහා රජය දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාවට නැන්වීමට සූදානමින් සිටින බවයි හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අගාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. හම්බන්තොට වරාය ව්‍යාපෘතිය අද ආරම්භ කෙරුණා. ශ්‍රී ලංකා රජය සමග එක්ව චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග් සමාගමයි එය ක්‍රියාවට නංවා ඇත්තේ. ඊට අදාළ ගිවිසුමට අනුව සංවර්ධනය කිරීම සහ මෙහෙයුම් කටයුතු සිදු කිරීමට නියමිතයි. එය අද ආරම්භ වූ බවයි වරාය අධිකාරිය පවසන්නේ. මීට අදාළ සහන ගිවිසුමට අනුව සමාගම් දෙකක්ද පිහිටුවා තිබෙනවා. හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සේවා පෞද්ගලික සමාගම ඊට ඇතුළත්. ව්‍යාපෘතියේ කටයුතු ක්‍රියාත්මක කිරීමට අදාළ ආයෝජනයෙන් 30% මුදලක් චයිනා මර්චන්ට් හෝල්ඩින්ග් සමාගම රජයට ලබා දිය යුතු වනවා. ඊට අදාළ චෙක්පත පාර්ලිමේන්තු සංකීර්ණයේදී බහර දීම සිදු වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත එය බහර දෙනු ලැබුවේ චයිනා මර්චන්ට් හෝල්ඩින්ග් සමාගමේ විධායක උපසභාපති ආචාර්ය හූ යන් හුවා මහතායි. අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, මංගල සමරවීර, මලික් සමරවික්‍රම, ආචාර්ය සරත් අමුණුගම, රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්තුරුනතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. මේක වැදගත් අවස්ථාව. මෙතන ඉඳන් මේ හම්බන්තොට වරාය ඉන්දියන් සාගරයේ ප්‍රධාන වරායක් බවට පත්කරන්ටයි අපි ක්‍රියා කරලා තියෙන්නේ. දැන් ඒ අනුව පළමුවෙන්ම මේ වරාය වටේ ආර්ථික කලාප කීපයක් ඇති කරන්ට යනවා. කර්මාන්තකරණයක් සිදු වෙනවා. රුහුණට කර්මාන්ත ආර්ථික පදනමක් අපි ලබලා දෙනවා. මේ ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ලංකාව අපිට අයිති මේ වරාය අපි දැන් මේ හවුල් ව්‍යාපාරට ගිවිසුම යටතේ දෙනවා. කුලියට අපිට ඒ මුදල් ටික දැම්මම ලැබෙනවා. ඒ නිසා තව මාස 6ක් වෙනකොට හම්බන්තොට වරායට ගෙවනවා කියන කිසිම ප්‍රශ්නයක් නැහැ. 2014-15 පොරොන්දු වුණේ හම්බන්තොට වරාය දියුණු කරනවා කියලා ජනතාවට බරක් නැතුව. ඉතින් ඊළඟ පරම්පරාට තැනේ මේ පරම්පරාටවත් ඒක ගෙවන්න උවමනා නැහැ. දැන් මෙතනදී ඒකේ මුල් පියවර හැටියට අපිට ඩොලර් මිලියන 300ක චෙක්පතක් ලැබෙනවා. මේ මුදල අපි අපේ විදේශ සම්පත් සංචිතයේ විශේෂ ගිණුමක පත් කරනවා. ඒකෙන්ම පේනවා අපි කොහොමද මේ ණය ගෙවන්න ආපහු ක්‍රියාකරගෙන යන්නේ කියලා. එහෙනම් අනාගත පරපුරට මේවැය පියවර නිසා කිසිම බයක් සැකක් නැතුව ඉදිරියට යන්න පුළුවන්. මීට වඩා හොඳ ලංකාවක් ඇති කරනවා කියලා. මේකෙන් සිදුවෙන්නේ අපි ප්‍රකාශ කරපු ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය කරන එකට වැදගත් පියවරක් ගැනීමයි. කොළඹ වරාය බහලුම් ප්‍රතිනැවගත මධ්‍යස්ථානයක් ලෙස කලාපය තුළ පවතින අතර හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ එක්වීම මගින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සේවා සැපයුම් කේන්ද්‍රස්ථානයක් බවට ඉදිරියේදී පත්වනු ඇති. දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති බැවින් රාජකාරීට වාර්තා කරන්නේ නැති දුම්රිය සේවකීන් සේවය අතහැර ගියාසේ සලකන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. පෙරට වඩා උගත්කමින් ඉහළ උදවිය දුම්රිය සහායකයින් වශයෙන් බඳවාගෙන කලකට පසු ඔවුන් දුම්රිය රියදුරම් බවට පත් කළ හැකි උසස්වීමේ ක්‍රමවේදයක් සහිතව තමයි රාජ්‍ය සේවා කොමිසම බඳවා ගැනීමේ පරිපාටිය අනුමත කරේ. නමුත් මේ බඳවා ගැනීමේ පරිපාටියට දුම්රිය රියදුරන් විරුද්ධයි. ඉතින් මෙන්න මේක තමයි තියෙන ප්‍රශ්නය. අපි අධිකරණයට ගිහිල්ලා මේ විභාගයේ පවත්වන බවට අපි අධිකරණයට සහතිකයක් ලබා දීලා තියෙනවා. එහෙම අවස්ථාවකදී අපිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් කවුරු හරි ගෙනියනවා කියලා අධිකරණයට දුන්න පොරොන්දුව කඩ කරන්න පුළුවන් කමක් නැහැ. තවත් ඉල්ලීමක්, මෙයයි කිව්වේ මෙයාගේ තියෙන වැටුප් තලයේ ඊට වඩා ඉහළ වැටුප් තලයක තියන්න කියලා. මමයි අගමැතිතුමයි දෙන්නම ඒකාබද්ධ කැබිනට් සංදේශයකින් මේ ඉල්ලන වැටුප් තලයේ දෙන්න කියලා කියනවා. එතකොට වැටුප් හා සංඛ්‍යාත සේවා කොමිෂන් සභාව කියනවා මේක දෙන්න බෑ. මේක දුන්නොත් රජයේ අනිත් සාමාන්තර ශ්‍රේණිවල ඉන්න අයගේ වැටුප් පිළිබඳ විශාල ගැටලුවක් එනවා. ඊළඟට සෞඛ්‍ය වෘත්තීය සමිති ඔක්කොම එකතු වෙලා කියනවා ඔය වැටුප් තලයේ මේ අයට දුන්නොත් එහෙම අපි ස්ට්‍රයික් කරනවා කියලා. දැන් මොකක් තමුන්වහන්සේලා කියන්නේ? යම් සමතුලිතතාවයක් ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි අපි ඇටිකේ පොඩ්ඩක් ඉවසන්නේ. මස් රාත්තරම ඉල්ලා සිටීමේ ක්‍රමවේදයකට තමයි මේ වෘත්තීය සමිති බැහැලා තියෙන්නේ. ඔය ස්ට්‍රයික් කරන අය මාසෙකට ඕවර්ටයිම් එකත් එක්ක 221,000ක් මාසෙකට පඩි ගන්න අය. රජයේ පැත්තෙන් අපි දෙන්න පුළුවන් හැම දෙයක්ම දීලා තියෙනවා. දැන් අපිට නීතියෙන් අපිට කරන්න තියෙන එකම දේ ජනතාවට මේ ප්‍රවාහන සේවය ලබා දීම සඳහා 1979 අංක 1 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ මේක අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම.
ගැසට් පත්‍රයක් විකුත් කරන්න කියලා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා හිටියා මේ රටේ මගී ජනතාව වෙනුවෙන්. ඒ කිසි දෙයකට නැමෙන්නේ නැත්තම් අපිට තියෙන එකම ක්‍රමය මේක පමණයි. ඒ නිසා මේ අත්‍යවශ්‍ය සේවා ගැසට් නිවේදනය දැන් නිකුත් වෙලා තියෙනවා. ඒ අනුව සේවයට පැමිණියේ නැත්තම් ඔවුන් සේවය අතහැර ගිය හැටියට අපිට සලකන්න වෙනවා. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු යන මහත්වරුන්ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා. ජනතාව අපහසුතාවයට පත් කිරීම පිළිබඳ අපි ඉතාමත්ම කනගාටු වෙනවා මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමදී. ඒ වගේම දැන් අනිත් පුද්ගලික බස් රථත් ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථත් අධිවේගී මාර්ගවලත් මේ බලපත්‍ර නැතුව ගමන් කිරීම සඳහා ඒ අවශ්‍ය අපි පහසුකම් සලසලා තියෙනවා. විභාගයට ගිහිල්ලා ළමයින් 50කට ලංකාවේ බැරිනුතින් එහෙම විභාගයට වාඩි වෙන ඉඳලා කෝච්චිය පරක්කු වීම නිසා ඒගොල්ලගේ මුළු අනාගතෙම අවුරුද්දකින් කල් දැමීමක් කරලා තියෙනවා. ඒ අසාධාරණ අපි ළමයින්ට කරනවාද? පරක්කු වෙලා ඉන්නලා ඒගොල්ලන්ගේ පඩියෙන් අඩු කිරීම අරමය වෙලා ඒගොල්ල නරක නමට බැනුම් අහනකොට කන්තුරු ඇවිල්ලා පරක්කු වෙලාව කියලා ඒකේ වරද කාටද තියෙන්නේ? ඒ දුප්පත් රජයේ සේවකයෝ හෝ පුද්ගලික අංශයේ සේවකයෝ හෝ ඒගොල්ලන්ට දෝෂ දර්ශන ලක් වෙන දෙන එක හරි නෑ. ඒක සාධාරණ නෑ. වර්ජනය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඒට සහය දෙන හා සහය නොදෙන වෘත්තීය සමිති නියෝජිතයන්ද අද මාධ්‍ය දැනුවත් කළා. කිසිම අවස්ථාවක අපිට සාකච්ඡාවකට කැඳවලා නැහැ. අපි හිතනවා යම් අවස්ථාවක අග්‍රාමාත්‍යතුමා හෝ ජනාධිපතිතුමා අප සමග සම්බන්ධ වෙලා මේට සාධාරණ විසඳුමක් ලබා දුන්නොත් මෙම වැඩවර්ජනය නතර කිරීමට, එසේ නොමෙතුවොත් අපි මෙම වැඩවර්ජනය අඛණ්ඩව දිගටම රැගෙන යනවා. ඒ සංගමය දැනගන්න ඕන අගතියක් තියෙනවා උසාවිය යන්න. මේ සංගමයේ දිගින් දින ලොකු බොරු ප්‍රචාරයවමින් රටේ අගමැති මුලින්ම නොමගෑව්වා, අගමැති ලේකම් නොමගෑව්වා, දැන් රටේ ප්‍රධාන පුරවිසේ යන ජනාධිපතිතුමා නොමගෑවින් එතුමාගේ ලේකම් නොමගෑවින් අහිංසක මිනිස්සු යන දුම්රිය ඒක ප්‍රයෝජන අර මේ කරන දේ සම්පූර්ණ හෙලා දකිනවා. කෙසේ වුවද දුම්රිය වර්ජනය හේතුවෙන් ජනතාව අද දිනේද පීඩාවට පත් වුණා. ළඟම හා පෞද්ගලික බස් රථයෝතවා මගින්ගේ ගමන් පහසුව සලසා තිබුණා. අධිවේගී මාර්ගවල ගමන් කිරීම සඳහාද රජය මෙසේ බස් රථයෝදවා තිබූ බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. වර්ජිත සේවකයන්ගේ උත්සාහය පරාජය කර දුම්රිය ධාවනයට එක්කළ යුතු බවයි ජනතාව කියා සිටින්නේ. මේක ඉස්ටයින්නේ මොනව කරනවා දන්න කිසි කෙනෙකුට ගවාපතන්න. මිනිස්සු මේ හැට මෙයාට රස්තියාවේ වෙනවානේ. දුප්පත් අපි තමයි දැනෙන්නේ හැමදාම. යුනියන් කියන දේ නැති කරන්න ඕනේ. දැන් මේක තියෙන්නේ බුෘතිය තමයි ත්‍රස්තවාදයක් මේ රටේ. නෑ ඒගොල්ලෝ වැඩ කරන්නේ නැත්නම් වෙන අය දාලා හරි මේ කෝච්චි දුවන්න ඕනේ. හැම තිස්සෙම සාමාන්‍ය මිනිහ තමයි දුක් විඳින්නේ මේ වල. කොයි එකිනුත් තැලෙන්නේ පොඩි මිනිහව. හැම දෙයකම ස්ට්‍රයික් ස්ට්‍රයික් ස්ට්‍රයික්. ඉවරයක් නෑ ස්ට්‍රයික්. පස්සේ යනකොට ගාස්තුත් වැඩි. මේ කවද ඉවරද මන්ද දෙයියන්ට තමයි කියන්න වෙන්නේ. නදත් වැඩිලා රස්තියාවද අද යනකොට කීයේ වෙයිද දන්නේ නෑ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමැතිතුමා දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ඊයේ දිනේදී නිකුත් කළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තු අනුමැතිය සඳහා අද පස්වරුවේ ඉදිරිපත් කෙරුණා. එය ස්ථාවර නියෝගවලට පටහැනි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ. මෙහිදී නැගී සිටි සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා එවැනි ගැටලුවක් ඇත්නම් සභාවේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඡන්දයකට මුහුණ දීමට රජය සූදානම් බව ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ගැසට් නිවේදනය වෙනුවෙන්ද විපක්ෂය ඡන්දයක් සිටමෙන් පසු මීට ස්වල්ප වේලාවකට පෙර ඒ සඳහාද ඡන්ද විමසීමක් පැවැත්වුණා. ඒදී ගැසට් නිවේදනය ඉදිරිපත් කිරීමට පක්ෂව ඡන්ද 127ක් ප්‍රකාශ වූ අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 54ක් පමණයි. මන්ත්‍රීවරුන් 11 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියා. යෝජනාවට පක්ෂව ඡන්ද 127යි විරුද්ධව 54යි ඇබ්ස්ටේන් 11යි. මේ අනුව සිසිල් ජාගරේ මන්ත්‍රීතුමා එක්ක 54යි. මේ අනුව යෝජනාව ඉදිරිපත් කළ හැක. නිවේදනය අනුව ඉදිරිපත් කළ හැක. තේරවාදී බුදුදහම යුරෝපයේ ඇතුළු බටහිර රටවලද ප්‍රචලිත කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පණිපිටිය පැලැන්වත්ත සද්බුදු මහා විහාරස්ථානයේ ශ්‍රීමත් අනකාරික ධර්මපාල මහසෑය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.
අතීතයේ සිටම බෞද්ධ භික්ෂූන් වහන්සේ ධර්ම ප්‍රචාරයේ යෙදෙමින් ගම්නියම් ගම්වල සැරිසරමින් ජනතාවට දහම් අවබෝධය ලබා දීමට කටයුතු කළා. විහාරස්ථාන බොහොමයක් ඉදුණේ එම ප්‍රදේශාශ්‍රිතවයි. වත්මන් සංඝ පරපුරද එම ආදර්ශය අනුව කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නා. රටක් ජාතියත් ආරක්ෂා කිරීමට භික්ෂුන් වහන්සේ ගන්නා උත්සාහය අගය කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා. එදා රජරට පොළොන්නරුව රාජධානී තියෙන අවස්ථාවේදී මියන්මාවට තේරවාද බුදුදහම පතුරවන්න, සියමෙට තේරවාද බුදුදහම පතුරවන්න, වර්තමාන කම්බෝදියාවට බුදුදහම පතුරවන්න, ලාඔසයට බුදුදහම පතුරවන්න, දකුණු වියට්නාමයට බුදුදහම පතුරවන්න. ඒ නිසා තමයි තේරවාද බුද්ධහම ආරක්ෂා වුනේ. අද යුරෝපයේ ජනතාවත් තේරවාද බුද්ධහම දිහා බලනවා. එහෙනම් අපි රජයක් හැටියට අපේ යුතුකමක් තියෙන්නේ පළමුවෙන්ම තේරවාද බුද්ධහම මේ රටේ වර්ධනය කරන්න. ඒ වර්ධනය කරන ගමන් අනිකුත් තේරවාද බුද්ධහම ඇති රටවල් එක්ක එකතු වෙලා තේරවාද බුද්ධහම යුරෝපයටත් ඇමරිකාවටත් බටහිරටත් තව ලබලා දෙන්නේ. ඒ ගැන විශේෂයෙන්ම ඒ ජනතාවගේ දැන් උනන්දුවක් තියෙනවා. බුද්ධ ධර්මය අපිට පතුරවන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ලංකාවේ සිංහල ජනතාව තෙරුන් වහන්සේලා බුද්ධාගම ආරක්ෂා කරපු නිසා. රාමඤ්ඤනිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරේ විහාරාධිපති පූජ්‍ය පන්විල ශ්‍රී සෝරතන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේද මහජන් නියෝජිතයන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. දූෂණ පිටුදැකීම සඳහා රජය විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර එය ඉදිරියට ගෙන යාමට රජය කැපවී සිටින බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය වෙනුවෙන් සිය නිල ෆේස්බුක් පිටුව හරහා පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අපි රජයක් පිහිටුවන්න මැතිවරණ වේදිකාවල ජනතාවට දීපු ප්‍රධානතම පොරොන්දුව තමයි දූෂණය සහ වංචාව මේ රටෙන් පිටුදකින්නවා කියලා. ඒ වගේම පහුගිය කාලවල එලෙස දූෂණය වංචාව ආදියට සම්බන්ධ වෙච්ච අයව අපි නීතියේ ක්‍රියාමාර්ගයට ගේනවා කියලා. අද වෙනකොට ජනතාව අපෙන් අහනවා මේ නඩුවලට මොනවද වෙන්නේ. මූල්‍ය වංචා පිටුදකින්න මූල්‍ය වංචා විමර්ශන කොට්ටාශය ස්ථාපිත කළා. නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව නඩු 13ක් උසාවියේ විමර්ශනයට ගෙනල් තිනවා. ඒ වගේම තව ගොනු 93ක් තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යනවා ඒ ගොනුවලට උපදෙස් දෙන්න. මේ විමර්ශන ලේසි පහසු විමර්ශන නෙවෙයි. විශේෂඥ දැනුම සහාය ගන්න වෙලා තියෙනවා. ඒ වගේම ස්වාධීන කොමිසම් සභා මේ රටේ ස්ථාපිත කළ තියෙනවා 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් සමඟ. ඒ කැපවීම අපේ රටේ අගමැතිතුමා පෙන්වලා තියෙනවා. එතුමා විශේෂ ජනාධිපති කොමිසම් සභාවක් ඉදිරියේ ගිහිල්ලා ස්වේච්ඡාවෙන් ප්‍රකාශයක් ලැබලා දීලා. මීට කලින් දේශපාලන අධිකාරිය කළා තියෙන්නේ විමර්ශන වලට බාධා කරන එක. ඒත් මෙතුමා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා අද අලුත් පිටුවක් මේ රටේ දේශපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී හරවලා තියෙනවා. හිටපු ජනාධිපති ඩී.බී. විජයතුංග මහතා ජීවත් වූ නිවස පිහිටි පිළිමතලාව ප්‍රදේශයේ ඩී.බී. විජයතුංග මාවත මේවන විට දැඩිසේ අබලන්ව පවතිනවා. ඒ කෙරෙහි කිසිවෙකුගේ අවධානයක් යොමු වී නැති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මීට වසර 50කට පමණ පෙර ඩී.බී. විජයතුංග මාවත ආරම්භ කළේ අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති ඩී.බී. විජයතුංග මහතායි. උඩුනුවර සහ යටිනුවර යා කෙරෙන මෙම මාර්ගය ගම්පොළ හා දවුලගල ප්‍රදේශ කරා ගමන් කළ හැකි විකල්ප මාර්ගයක් ලෙසද භාවිත කෙරෙනවා. වසර 5කින් පමණ කිසිදු ප්‍රතිසංස්කරණයකට ලකු නොවූ මෙම මාර්ගය දැඩිසේ අබලන්ව පවතින බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. වගකිව යුතු නිලධාරීන්ගේ අවධානය මේ කෙරෙහි යොමු කර මාර්ගය ප්‍රතිසංස්කරණය කර ලෙසයි එම ජනතාව ඉල්ලා සිටින්නේ. පුත්තලම කල්ලඩි ප්‍රදේශයේදී දල ඇතකු මියගොස් තිබෙනවා. මේ සම්බන්ධයෙන් තිරසර සංවර්ධන හා වනජීවි සහ බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ දැඩි අවධානය යොමු වුණා. ඇතුළු ඝාතනය සංවිධානාත්මක සිදු කරන ක්‍රියාවලියක් ද යන්න විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති අතර එම විමර්ශන මේ වන විටත් ආරම්භ වී ඇති බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ. ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ අන්ඩර්පෑන්ඩ්ස් තීෆ් චිත්‍රපටය දිල්ලි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට හිමේ සම්මානය දිනාගත්තා. වැඩිහිටියන් ඉලක්ක කරගත් තේමාවක් මුල් කරගෙනයි මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ.
ඊට ප්‍රධාන නළුවා ලෙස පුබුදු චතුරංගත් ප්‍රධාන නිළිය ලෙස දිල්හානි ඒකනායකත් රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතයෙන්ද විශ්ව බාලසූරිය කැමරාකරණයෙන්ද දායකත්වය සැපයූ මෙම චිත්‍රපටය රේණුකා බාලසූරියගේ නිෂ්පාදනයක්. දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලේදී සමාන හිමි කරගත් සොමරත්න දිසානායක මහතා දිවයිනට හෙට පැමිණීමට නියමිතයි. මගේ මෙතෙක් චිත්‍රපටිය වලට වඩා වෙනස් ආරයක් ගත්තු චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ වැඩිහිටි තේමාවක්. මේක මම ලබන 34 වෙනි අන්තර්ජාතික සම්මානය. දින දිනාගේම එකමුතුවක සම්මානයක් හැටියට තමයි මම බලන්නේ. මම බලාපොරොත්තු වෙනවා මේ චිත්‍රපටියේ ලබන වසරේ දී ලංකා ප්‍රේක්ෂක වෙනුවෙන් උදාහරින්න. විද්‍යුත් ප්‍රතිකලාවේ හදවත ITN News සැලිතමුයම රාත්‍රී 9:30ට. ඔබට සුබ රාත්‍රියක්. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙයි.